COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන ස්පුට්නික් V එනතේ මාත්‍ර 50,000ක් අද අලුයම මෙරටට රැගෙනු ලැබුවා. මේ අතර කොළඹ නගර සීමාවේ පදිංචි ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 55ට වැඩි පුද්ගලින් සඳහා දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එනත ලබා දීම අද සිට ආරම්භ කෙරුණා. COVID-19 වෛරසය ආසාදනය වූ නවරෝගීන් 934 දෙනෙකු පිළිබඳව ඊයේ දිනට හවුරු වුණා. ඉන් ආසාදිතයින් 15 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. සෙසු ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 201ක්. ඊයේ දිනේදී PCR පරීක්ෂණ සංඛ්‍යාව 5000 දක්වා පල්ලෙහාට බැහැලා තියෙනවා. හමුවන රෝගීන් සංඛ්‍යාව 1000ට අඩුවෙන් වාර්තා වෙන්නේ. මේක සැබෑ තත්ත්වයේ නොවන බව අපි කවුරුත් දන්නවා. මේ තත්ත්වය දිගටම පැවතුනොත් අනිවාර්යයෙන්ම ඉදිරියේදී මහා පරිමාණයේ පුකුරු බිහිවීම වළක්වන්න බැරි වෙනවා. ඒ නිසාම තමයි අපි කියන්නේ පළමුවෙන්ම අපි සෞඛ්‍ය සේවකයෝ හැටියට මේ තත්ත්වය නැවත බරපතල වන්නට කලින් අපි නැවතත් අපේ රාජකාරියට බැහැලා වැඩ කිරීම වැදගත් වෙනවා. වගේම තමයි ජනතාව හැටියට ජනතාවගේ පාලනයෙන් තොරව හෝ මෙවැනි තත්ත්වයක් උද්ගත වීමත් එක්ක අපි වැඩි වැඩියෙන් අපේ ආරක්ෂාව ගැන වැඩියෙන් කල්පනා කිරීමට කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද මේ මොහොතේ යම් හේතුවක් නිසා නැවත අතිවිශාල සංඛ්‍යාවකින් රෝගීන් වාර්තා වුණොත් ඒකෙන් විපතටපත් වෙන්නේ අපේ අහිංසක ජනතාව කියන එක අපි හැම වෙලේම මතක තබා ගත යුතුයි. කොවිඩ් වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 45ක් පිළිබඳවද ඊයේ පස්වරුවේ වාර්තා වුණා. අදාළ මරණ පසුගිය පස්වනදා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3313 දක්වා ඉහළ ගොස් තිබෙනවා. යුද හමුදාවේ පරීක්ෂණ විශ්ලේෂණ හා සංවර්ධන ඒකකයේ නිෂ්පාදනය කළ දෑත් විෂබීජහරණය කිරීමේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හඳුන්වා දීම ඊයේ සිදු කෙරුණා. සමගි ජනබලවේගයේ විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනට සමගාමීව සූපත් දේශයක් බිහි කිරීම අරමුණු කරගනිමින් විපක්ෂ නායකවරයාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක ජන සුවේ ව්‍යාපෘතියෙන් සිදු කරන ලද සමාජ සත්කාරක වැඩසටහනේ 20 වන පියවර ලෙස රුපියල් 23,20,000ක් වටිනා රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් මන්නාරම දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ සෙන්තූර් පතිරාජා මහතා වෙත පරිත්‍යාග කරනු ලැබුවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.